केक डेकोरेटिंग කියන්නේ ආට් එකක්. ඉතින් මේ ආට් එක ගැන ඉගෙන ගන්න අස කෙනෙක් අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතු දෙයක් තමයි පයිපින් කරන්න ගන්න මේ නොසල්ස් වර්ග ගැන. ඉතින් සමහර රටවල් වල අය මේ නොසල්ස් වලට කියනවා පයිපින් ටිප්ස් කියලා, අයිසින් ටිප්ස් කියනවා, ෆ්‍රොස්ටින් ටිප්ස් කියනවා. ඉතින් අද කේක් කාමරෙදී අපි මේ නොසල්ස් වර්ග ගැන හඳුනගන්න නොසල්ස් කාණ්ඩ කීපයකට වෙන් කරන්න පුළුවන්. ඒ ඒවායින් පිටවන අයිසින් වල ෂේප් එක අනුව. ඉතින් සමහර ඒවා තරුවක හැඩය ගන්නවා. ඉතින් ඒවට කියනවා අපි ස්ටාර් නොසල්ස් කියලා. රවුමක හැඩය ගන්න ඒවට කියනවා අපි රවුන්ඩ් ටිප්ස් කියලා. එතකොට මල් පෙට්ටක හැඩෙන ඒවට කියනවා මල් පෙටල් නොසල්ස් කියලා. ඉතින් ලීෆ් එකක හැඩේනකොට ලීෆ් නොසල්ස් කියලා කියනවා. इतनी मिथन मम अरगन तीन माला तीन नसल स्वर्ग की इतनी मम वाल टीका कीर तिना दल मुखदमी नसल सिकिया कीयला मेक हदर तीन मेटल बलिन प्लास्टिक वलिन हदर तीनवा मे इहलास पेन हेडया तीनवा कीयला दे चिपेन तीन तरह हेडे चेपिका इवे मेक अंके तीन मे अंके मेतन तीन अंक दाहतर कीला मे हेम नसम हेम हेम टिपेकड़ नंबर का तीन दिथन तीन अंक दाहतर दास दहाटो इवागे क्रम वेडी वेमीन तमाइ मे अंक इतनी स्टार नोसर्स कथाकोट मे तवा खांड दिखट व्यंकरा पुलवा एक ओपन स्टार अनेत क्लोज स्टार नोसर्स कीला දැන් මේ නොසල්ස් ගත්තොත් එහෙම මේ උඩ තියෙන සිදුර ටික ඈත් වෙලා තියෙන්නේ. මැද සිදුර ටිකක් පේනවා. ඉතින් මේ නොසල්ස් ගත්තොත් එහෙම දැති ටිකක් ඇතුළට බර වෙලා සිදුරු ගතිය අඩුවෙන් තියෙන්නේ. ඉතින් ඒක තමයි වෙනස. සමහරක් ඒවා වැහිලා තියෙනවා, සමහරක් ඒවා ඕපන් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ නොසල්ස් වලින් ගොඩාක් වෙලාට අපිට පුළුවන් කේක් එකක බෝඩ් එක හදන්න, එතකොට රූපයක් මොන හරි ෆිල් කරගන්න इवागे मैसेन वहगन पावचकर पुलवा इतनी मे तीन तवटिक लोक टिपेका मे कत्ता स्टाफ फैमिली इकट तम नमो क्लोज टिपेका मेकट की आने टू डी टिपेक कीयला इवागे मेकट की आने वन एम टिपेक कीयला इट पास मे टिपेकट की आने फोर बी टिपेक कीयला दें बला वाले पेन मे सिद्धर विनास्कन तीन हाई दें वाले पेन अना राउंड टिप राउंड टिप्स वाले पेन मे सिदुर गुड़ा पुंची मेक अंक एक कीन राउंड टिप इट पास मे तीन अंक दी दिगटम अंक टीके आना तुना हतर वर्गे दिगटमे आना दिन अंक दोलहा वाले पेन मैती अंक एक सह दोलहा हतर तीन वेनस इतनी मेक अंक देख ए मे वगे पावच करना कप केक आइसिंग करवागे बोर्डर्स अदा फिगर पाइपिंग पावच करना पेटल टेप्स की मल पेतक हेडे सा मल हदन तम पावच कराने गुड़ाट मे टिपेक किलवर हीनी अने किलवर फला दिन वाल मेक मेडिपुर हदने मे टिप्स दिखेम इक नैरो ब्रॉड इतनी मे टिप्स वाल अंक पटन का अंक एक अंक एक विधिट मेक एक पहा इतनी मे रोस मलहदा विविधाकार मलहदा मे टिप्स पावचि करना इतनी वाले पेन मे टिपेक बला टीका मेदे नैबिला हेडवेला तीन इतनी मे टिपेन हेदने पेती वेल्ट टीका खेला तमाइ
පෙත්ත එන්නේ මේ පෙත් මේ ටිප් එකේ අංකය අංක 97 මේ තියෙන්නේ පෙටල් අංක පෙටල් ටිප් එකක් මේකේ අංකය අංක 122 ඔයාලට පේනවා ඇති මේ හරිය ටිකක් ඇතුළට නැවිලා ගිහිල්ලා වගේ පේනවා ඉතින් ලොකු රෝස මලක් හදනවා නම් මේ අංක 127 කියන ටිප් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට පේනවා ඇති මේ හැඩේ ගොඩක් විශාලයි ඉතින් පුංචිම මලේ ඉඳන් ලොකු මලක් දක්වා අපිට මේ ටිප් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න ලීෆ් ටිප් එක ඉතින් ලීෆ් ටිප් එකේ ඔයාලට පේනවා ඇති හරියට කුරුල්ලෙකුගේ හොටක් වගේ තමයි මේක හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේ ටිප්ස් දෙක තියා ගන්න ඕන ඉතින් මේකේ අංකය අංක 352 මීට වඩා ටිකක් වෙනස් හැඩයක් තියෙන ලීෆ් ටිප් එකක් තමයි මේ අංක 68 මේ දෙකටම V shape එකක් තියෙනවා නමුත් ටිප් දෙකෙන් මෙන්නේ වෙනස් ලීෆ් shapes තමයි මේ තියෙන ඊටත් වඩා ටිකක් ලොකු ටිප් එකක් ඉතින් මේකෙන් බෝඩර්ස් හදන්න පුළුවන් ඒ වගේම ලොකු රෝස මලකට ලොකු කොළයක් හදන්න පාවිච්චි කරන්නත් පුළුවන් ඉතින් මම ඊළඟට පෙන්නන්න යන ටිකක් විශේෂී ටිප් ජාති කිහිපයක් ඔකලොත් දැකලා සමහරක් වලට බාස්කට් කූඩයක් වගේ දේවල් හදනකොට මේ විදිහේ ටිප් එකකින් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට පේනවා ඇති මේ හරි දැටි දැටි තියෙනවා එක සයිඩ් එකක් මේ ටිප් එක නම් දෙපැත්තෙම තියෙනවා දැටි ගතිය මේක අංක 48 මේ වගේ තව ටිප් එකක් තියෙනවා ඒකේ තියෙන එක සයිඩ් එකක් විතරයි දැටි ගතිය තියෙන්නේ අනිත් සයිඩ් එක ප්ලේන්. ඉතින් මේ ටිප්ස් ජාති දෙකම පාවිච්චි කරන්න පුළුවන් බාස්කට් shape එක ගන්න. සමහරවිට මේ ටිප් එකේ ස්ට්‍රේට් එජ් එකක් තියෙන නිසා ස්ට්‍රේට් ලයින් එකක් පයිප් කරන්න මේ ටිප් එක පාවිච්චි කරනවා. ඉතින් මේ විවිධාකාර මෝස්තර නිර්මාණය කරන්න පුළුවන් මේ ටිප්ස් වලින්. මේ තියෙන අනිත් විශේෂ ටිප් එක මේක মালටි ඕපනින් ටිප් එකක් කියලා කියනවා. මේකෙන් කරන්නේ ගොඩක් වෙලාට grass හදන්න තමයි පාවිච්චි කරන්නේ. ඉතින් grass ටිප් එක කියලා කියනවා. අංකය අංක 233. ගොඩක් වෙලාවට පිට්ටනියක් හදනකොට එහෙම නැත්නම් ගෙවත්තක් හදනකොට මේ grass ගතිය ගන්න මේ ටිප් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මම ඔයගලට පෙන්නනම් තවත් විශේෂ ටිප් වර්ගයක්. මේකත් අයිත් වෙන්නේ petal ටිප් වර්ගයටමයි. මේකට කියන්නේ අංක 59 කියලා. මම මේ ටිප් වර්ගය වෙනමම පෙන්නන්නේ මේකට විශේෂ දෙයක් කියන්න තියෙන නිසායි. දැන් මේ ටිප් එක 59 S කියලා අනිත් එක නිකම 59. දැන් සමහරක් අය ඉන්නවනේ වම් අතින් වැඩ කරන කට්ටිය. ඉතින් මල් හදනකොට මේ පෙත්ත කරකවල ගන්න බැරි වෙනවා. ඉතින් ඒ අයට මේ සාමාන්‍ය ටිප් එක පාවිච්චි කරාම ඒක ටිකක් අමාරුයි ලස්සනට පෙත්ත හදලා ගන්න. ඉතින් ඒගොල්ලෝ මේ 59 S කියන එක ටිප් එක පාවිච්චි කරොත් එයාලට පුළුවන් ලේසියෙන් ලස්සන මල් පෙති හදා ගන්න. දැන් මම පෙන්වන්න යන්නේ ඔයගලන්ට රෆල් ටිප් එක. ඔයාලා දැකලා ඇති රැලි රැලි ආකාරයේ ලස්සන බෝඩර්ස් කේක් වල. ඉතින් මෙන්න මේ වගේ ටිප් එකක් පාවිච්චි කළා තමයි මේ වගේ හැඩ හදාගන්නේ. මේක අංකේ අංක 86. ඉතින් සාමාන්‍ය පෙටල් ටිප් පාවිච්චි කළත් මේ වගේ හදාගන්න පාවිච්චි කරන්න පුළුවන්. නමුත් රෆල්ස් හදන්න මේ වගේ විශේෂ ටිප්ස් උත් තියෙනවා. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් වෙනස්ම ආකාර ටිප් එකක්. ඒකට කියන්නේ බිස්මාක් ටිප් එක කියලා. මේක අංක 230 කියන ටිප් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ හැඩේ ගොඩක් වෙනස්. දිග සිදුරේ හැඩයත් ඕවල් ෂේප් එකක් තියෙන්නේ. ටිප් එක ටිකක් දිගයි. ඉතින් මේ බිස්මාක් කියන ටිප් එක පාවිච්චි කරලා ඔයාලා දැකලා ඇති කප් කේක් වල ෆිලින් එකක් තියෙනවා. ඉතින් මේ ෆිලින් එක පාවිච්චි කරන්න මේ ටිප් එක පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය විදිහට බෑග් එකට අයිසින් ෆිලින් එක පුරවලා කප් කේක් එක ඇතුළට ඒක ඇතුළු කරන්න පුළුවන් නිතර පාවිච්චියක් නැතුණත් මම හිතුවා ඔයාලට ඒකත් පෙන්වන්න ඕනේ කියලා මේ තියෙන්නේ ගොඩාක් විශාල ටිප් එකක් මේකේ අංකය 789 මේකත් හරියට අර බාස්කට් වේව් ටිප් එක වගේමයි හැබැයි ටිකක් විශාලයි මේකදී අපි ගොඩක් රට කරන්නේ කේක් එකක් ඉක්මනින්ම අයිසින් ගා ගන්න තමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම ඉතින් මේකට කියන්නේ කේක් අයිස ටිප් කියලා. ඉතින් ඔය වගේ ටිප්ස් අරග තමයි මාගාව තියෙන්නේ. ඉතින් මේ ටිප් එක අමතක කරන්න හොඳ නැහැ. මේකට කියන්නේ රෂියන් ටිප්ස් කියලා. මේක තමයි අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඉතින් මෙතනදී මේ ෂේප් එකේම මලක්
ලේසියෙන්ම හදා ගන්න පුළුවන් බටර් අයිසින් වලින් මේ ටිප් එක පාවිච්චි කළාම ඊටත් අමතරව තවත් විශේෂ ටිප් වර්ගයක් තියෙනවා ඒවට කියන්නේ drop flowers කියලා. ඉතින් මේ drop flowers වර්ගයට අයිති වෙනවා මෙන්න මේ මම මුලින්ම ඔයාලට පෙන්නුව 2D කියන star tip එකක්. දැන් ඔයාලට සාමාන්‍ය අවබෝධයක් ඇති මේ nozzles වර්ග හිමත් නැත්නම් tips වර්ග කියන්නේ මොනවද කියලා. ඉතින් nozzles එක බෑග් එකට දාලා පයිප් කරපු ගමන් ලස්සන හැඩයක් ආවත් හරියටම මෙතඩ් එකට පයිප් කරන හැටි ගණන් ගන්න එකත් හරිම වැදගත්. බෑග් පොසිෂන් එක, ඇන්ගල්, බෑග් ප්‍රෙෂර් මෙන්න මේවා ගැනත් පොඩ්ඩක් ඉගෙන ගත්තොත් අවසාන ප්‍රතිඵලය හරිම ලස්සනයි හරිම neat. ඉතින් ඒ ගැන පාඩමකුත් එක්ක නැවත කේක් කාමරේදී අපි තවත් දවසකදී හම්බ වෙමු. සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම.